යුමි හංසමාලිට සිට්වෙන්ඩ යන නඩුව ගැනයි දැන් අපි කියන්න යන්නේ. හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ භාවිත කළ රේන්ජ් රෝවර් රථය නිරූපිකාවක් වන පියුමි හංසමාලි භාවිත කිරීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙස ඉල්ලමින් මගේ රට සංවිධානයේ සභාපති සංජය මහවත්ත නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ටාශයට ඊයේවත් අප්‍රියල් 17 වැනිදා පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණා. ඔහු කියා සිටියේ මැතිවරණයක් අත ළඟ බවත් දේශපාලනයෙන් තමන් ඉදිරි කරගත් කළු සල්ලි සියල්ල ඉදිරි මැතිවරණ ව්‍යාපාරවලට එන්නත් කිරීමට නැඹුරු වන බවත් මුදල් විශුද්ධිකරණයේ යෙදෙන ජනතාවට එය හොඳ කාලයක් වී ඇති බවත් පැහැදිලි. ඒ අනුව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ භාවිත කළ රේන්ජ් රෝවර් රථයෙහිවත් CBH 1949 පියුමි හංසමාලි ලබාගත්තේ කෙසේද යන්න පිළිබඳව අපට යම් සැකයක් තිබෙනවා. රේන්ජ් රෝවර් වාහනය දුන්නේ හිටපු ජනාධිපතිවරයාටද නැතිනම් ගෝඨාභය පියුමිට දුන්නාද කියන ප්‍රශ්නය මතුවෙනවා. ඒ නිසා අපි නීති විරෝධී වත්කම් විමර්ශන අංශයට පැමිණිලි කර තිබෙනවා. මූලික පැමිණිල්ල හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සමග සම්බන්ධ වූ රේන්ජ් රෝවර් රථය සහ එය පියුමි හංසමාලිට පැවරීම සම්බන්ධවයි. මෙම වාහනයේ වටිනාකම රුපියල් මිලියන 100ක් ලෙස ගණන් බලා තිබෙනවා. මෙම වාහනය පියුමි හංසමාලි සන්තකයට පත් වූයේ කෙසේද? එය පැවරීමට හේතුව සහ මූලික වශයෙන් රූපලාවන්‍ය ද්‍රව්‍ය අලෙවි කිරීමේ යෙදී සිටින ඇයට මේතරම් වටිනා වත්කමක් ලබා දුන්නේ කෙසේද යන්න පිළිබඳව ප්‍රශ්න මතුවන අතර පියුමි හංසමාලි මෑතකදී කිසිදු රූපවාහිනියකට පෙනී නොසිටි බවත් සඳහන්. රූපවාහිනී ද්‍රව්‍ය අලෙවියෙන් තම ජීවනෝපාය සඳහා යැපෙන කිහිප දෙනෙකු මම පෞද්ගලිකව දනිමි. නමුත් ඔවුන් තම දෛනික වියදම් පියවා ගැනීමට ඔවුන්ගේ සාමාන්‍ය ආදායමෙන් වෙහෙසෙති. කෙසේ වෙතත් පියුමි හංසමාලි දිනකට රුපියල් ලක්ෂ ගණන් වියදම් කර සුඛෝපභෝගී ජීවන රටාවක් ගත කරන බව වාර්තා වෙනුවෙන් තමයි ඔහු සඳහන් කළේ. හොඳයි, ඉතින් ඇත්තටම පියුමි හංසමාලි ගෙවන මේ ලක්ෂර ජීවිතය සහ ගෝඨාභයගේ රේන්ජ් රෝවර් එක පදිනවයි කියන මේ කතාව ගැන සහ මේ සල්ලි විශුද්ධිකරණය ගැන ඔයාලගේ අදහසුත් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඒ වගේම මේ වගේ දේවල් ගැන හරියටම දැනගන්න අපි channel එක subscribe කරන්න අපිට කරන්නත් එපා. ස්තුතියි.